පැහැදිලි ස්වාමීන් වහන්සේ අවිද්‍යා සංකාර විඥාන කියන ඒ පටිච්චසමුප්පාද පද ධර්මතාවයන් ධර්මතාවයක් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කරානේ. ඔව්. එතකට ස්වාමීන් වහන්ස දැන් මට ඇත්තරම දැනගන්න ඕන මේ ඒ ධර්මතා ප්‍රායෝගිකව මේ සිත තුළ ක්‍රියාත්මක වෙන විදිය දැන් උදාහරණයක් විදියට ස්වාමීන් වහන්ස දැන් මේ ධර්මතා අපේ තමන්ගේ සිත තුළ නේද ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්ස? ඔව්. එතකට ඔව් සිත තුළ. එතකොට ස්වාමීන් වහන්ස දැන් මේ මේ ධර්මතා දැන් අපි අවිද්‍යාවෙන් පටන් අරගෙන මේක භව හදන දක්වා ඒ කියන්නේ කර්ම බීජ ඒ කියන්නේ උප්පත්ති භව කර්ම භවය සහ උප්පත්ති භවයක් හදන දක්වා මේක ක්‍රියාවලිය මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ තමන්ගේ සිත තුළ බව දැන් පැහැදිලි. මට මේක ප්‍රායෝගිකව ගත්තාම ස්වාමීන් වහන්ස දැන් අපිට දැන් අපි ප්‍රායෝගික ජීවිතයේ ගත්තහම අපි යමක් අවිද්‍යාවෙන් ගත්තොතින් අවිද්‍යාවෙන් යමක් අල්ලගත්තොතින් ඒ අවස්ථාවේදීම මේක ක්‍රියාත්මක වෙනවා මේ පටිච්චසමුප්පාද මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා නේ ස්වාමීන් වහන්ස? ඔව්. එතකොට අපි හිතුවත් එහෙම දැන් අපි දවසකට අපි අවිද්‍යාවෙන් අපි හිතමු දැන් මම උදාහරණයක් කියන්නම් අපි යමක් අවිද්‍යාවෙන් අල්ලගත්තොත් එහෙම මම උදාහරණයක් විදියට අපි දහවතාවක් ප්‍රායෝගිකව දැන් දහවතාවක් එතකොට ඒ දහවතාවෙම මේක පටිසමුපාදයේ මේ මේ චක්‍රය ක්‍රියාත්මක වෙලා ඒ දහවතාවෙදිම කර්ම බීජ හට ගන්නවා. ඔව් මෙහෙමයි. දහවතාව කියන්නේ මෙහෙම අපි අල්ල ගන්නවා කියලා එකක් නැහැ. දැන් අපි අල්ල ගන්න දෙයක් නැහැ. කියන්නේ අපි හිතනවා මේක අපි අල්ල ගන්නවා කියලා. එහෙම එකක් නේ වෙන්නේ. හේතුව තියෙන නිසා අපි දන්නේ නැහැ. දැන් මට මේ කියන්නේ ඔබතුමාගේ නම මොකද්ද? නම රොෂාන්. රොෂාන් මහත්මයා මෙන්න මේකට උත්තරයක් දෙන්න. දැන් ඔබේ හිතේ රාගයේ දේශයේ මොහය හටගන්නේ ඔබට පෙර දැනුම් දීමකින් පස්සේද? පෙර මේක අර සංකල්පීය රාගයක් නේ ස්වාමීන් වහන්සේ තියෙන. ඒ කියන්නේ අවිද්‍යාවෙන් මේක ඒක තමයි. පුද්ගලයක මේකට පුද්ගලයක ද්‍රව්‍යයක් වස්තුවක් පණවන්න බෑ. ඒක පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට එහෙනම් ඒ රාගදේශ මොහ හටගත්තු මොන මූලෙින්ද? අවිද්‍යාව. අවිද්‍යාව මූලයෙන් නේද? එහෙනම් ඔබේ හිතේ රාගදේශ මොහ මාත්‍රයක් හරි නැගුණා නම් ඒ හැම මොහොතකම අවිද්‍යා මූලයෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර. එහෙනම් ඒක හිතලා කරන වැඩක් නෙවෙයි. ඒ කියන්නේ අප තුළ ඒ මානසිකත්වයේ පවතිනක. අප තුළේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වයේ පවතිනක. નિરાයාසින් හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක් මේක. කවුරුත් මේක හිතලා කරන වැඩක් නෙවෙයි. උදාහරණයක් ඔබ කාන්දම් ඇඳුමක් ඇඳන් ඉන්නවනම් ඔබේ ඇඳුමේ කාන්දම් බලයක් තියෙන ඔබේ ඇඟේ ඒ ඇඳුමේ ඇවිල්ලා ඇලිනවා යකඩ කෑලි බෙලෙක් කෑලි තහඩු කෑලි. ඒක ඔබ හිතලා කරන වැඩක් නෙවෙයි. ඔබ තුල හේතුව පවතින නිසා ඒක හේතුවට අනුකූල ඵලයක් වශයෙන් ලැබෙන තත්ත්වයක්. එතකොට ඔබ තුල ඔබ කාන්දම් ඇඳුමක් නම් ඇඳන් ඉන්නේ. ඉතින් ඔබ හිතුවත් ඒ බෙලෙක් කෑලි යකඩ කෑලි ඇවිල්ලා ඔබේ ඇඟේ ඇලිනවා. ඒක ඔබ විසින් කරන්න වෙන අයෙක් විසින් කරවන්නකුත් නෙවෙයි. හේතුවක් නිසා සිදුවන ක්‍රියාදාමය ඵලයක්. හේතුවක් නිසා උදාවන ඵලයක්. එහෙනම් ඔබට අවශ්‍ය මේ යකඩ කෑලි බෙලෙක් කෑලි ඇඟේ ඇලවෙන එක නතර කරගන්න නම් ඔබ කරන්න ඕන අනර කාන්දම් බලය දුරු කරන එක ඇඳුම. එතකොට ඔය එකක්වත් ඇවිල්ලා ඇලින්නේ නැහැ. එහෙනම් අපි දැන හිටියත් නොදැන හිටියත් අපතුල අවිද්‍යාව පවතිනවා නම් ඒ අවිද්‍යාව විසින් ප්‍රත්‍ය වේලයි උපදින සංඛාර රාග දේශ මොහ. එතකොට මොකද වෙන්නේ? ඊට අනුකූලව අපි එකින් එක දැනගෙන හිටියත් නැතත් සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපය ආදී වශයෙන් ගිහිල්ලා අන්තිමට කර්ම භවයක් දක්වාම බහගන්න. එහෙනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේක සිද්ධ වෙනවා. ඒක කියන්නේ නානාක්ෂණික කර්ම ශක්තිය කියලා. ඒ කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ කර්ම බීජ සකස් වෙනවා. රාගදේශ මොහ මාත්‍රයක් උපදින උපදින වාරයක් පාසා ඊට අනුකූල කර්ම බීජයක් බහැගන්න.
ඒ රාග දේශ මොහ චේතනාවල තියෙන බලවත්කම හෝ අල්පසාවද්දකම හෝ මහා සාවද්දකම මත ඒ කියන්නේ මහා බලවත් වූ රාග දේශ මොහ චේතනා තියෙනවා ඒ වගේම දුර්වල රාග දේශ මොහ චේතනා තියෙනවා එහෙනම් චේතනාව යම්සේද ඊට අනුකූලව කර්ම බීජයක් බැහැ ගන්න ඒක නතර කරන්න බෑ ඒක හිතලා කරන එකක් නෙවෙයි ඒක තමයි පරිසම්පන්නව සිද්ධ වෙන ක්‍රියාදාම අපට මේක ඒ මොහොතේදී නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි ඒක හරියට මගේ කාණ්ඩම් ඇඳුමක් ඇඳන් යනකොට අපි පාරේ තියෙන යකඩ කෑලි බෙලික් කෑලි අවිල් ඇඟිල් ඇවිල් අපේ ඇඟේලින එක ඒ මොහොතේ නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි හේතුව තියෙනකන් සිද්ධ වෙන ක්‍රියාදාමයක් එහෙනම් අපි කරන්න ඕන මොකද අර මුල සිඳින එක එහෙනම් අපි කරන්න ඕන මේ කර්ම බීජ මෙහෙම හැදිනවා රහිම හැදිනවා කියලා ඒ මොහොතේ දැකලා නවත්තන්න පුළුවන් එකක් නොවන නිසා අපිට තියෙන මොකද්ද මෙහි මූලයේ සිඳින එක එහෙනම් හැමදෙස්සම කරන්න ඕන මොකද අවිජ්ජාව සිඳින එක දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ගොඩ දෙනෙක් පටලව ගන්න තැන මෙන්න මෙතනයි ඒක හොඳට අහගන්න ඕන ගොඩ දෙනෙක් හිතන මූලික ධර්ම අවබෝධය ලැබිච්ච ගමන් අවිජ්ජා සහමුලින්ම දුරු වෙනවා කියලා ඒක තමයි වරද්දගත් තැන අවිජ්ජාව සහමුලින් දුරු වෙන්නේ නැහැ අවිජ්ජාවේ දෘෂ්ටි කොටස විතරයි දුරු වෙන්නේ අවිජ්ජාවේ සංඥා කොටසයි චිත්ත කොටසයි ඉතුරුයි අවිජ්ජාවේ දෘෂ්ටි කොටස තමයි සෝවාන් ඵලයෙන් දුරු වෙන්නේ නමුත් අවිජ්ජාවේ සංඥා කොටසයි චිත්ත කොටසයිවත් මේ විපල්ලාස තුනෙන් එකයි දුරු වෙන්නේ තව දෙකක් ඉතුරුයි එහෙම් පිටින් එහෙනම් අවිජ්ජාවේ දෘෂ්ටිය සෝවාන් ඵලයේ දුරු වුණාට අවිජ්ජාවේ සංඥාවත් අවිජ්ජාවේ චිත්තයත් පවතිනවා ඉතනින් එහාට එහෙනම් අවිජ්ජාවේ සංඥා දුරු වෙන්නේ අනාගාමී ඵලයේදී අවිජ්ජාවේ චිත්තය දුරු වෙන්නේ අරිහත් ඵලයේදී අවිජ්ජානුසයත් එක්කම නැසීලා යනවා එතකොට එහෙනම් කෙනෙක් උතුම් වූ ධර්ම අවබෝධය ලදපමණින් ඔහුගේ සියලු කෙලෙස් නැසින්නේ නැහැ ඒ වගේම තමයි එවන් ධර්ම අවබෝධය ලද කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මේ කාම ආස්වාදී ආදීනව නොනින් මෙනෙහි කරමින් හිටියා කියලා ඒ කියන්නේ යම් බහුල වේග කරත් මේ වේගෙන් රාග දේශ මොහ නිරුද්ධ වෙන්නේ නැහැ ඒක හොඳට තෝරගන්න ඒකයි උදැල්ලේ මිට කෙවෙන උපමාව දේශනා කළේ මොකද වේ දැන් ගොඩක් අය ප්‍රශ්නයක් ඇදිනේ මේක වේගෙන් වෙන්න ඕන කියලා දවසෙන් දෙකෙන් එහෙම වෙන්නේ නැහැ එහෙම දවසෙන් දෙකෙන් වෙනවා නම් මේ වැඩි බුදු පියාණන් ආශ්‍රේ සතර සතිපට්ඨානයේ පනවලා උපරිම අවුරුදු 4ක් 7ක් දක්වා කාලෙ දෙන්නේ 7ක් දක්වා දෙන්නේ නැහැ මොකද ඒක ලේසියෙන් එහෙම කරන්න එහෙම ඉක්මනින් එහෙම පුළුවන් අය ඉන්න පුළුවන් මහා ප්‍රඥ්‍ය උග්ගටිතඤ්ඤ එහෙම උතුමන් වහන්සේලා තින්න පුළුවන් ලෝකේ නැත්තේ නැහැ පහල වෙන්නත් පුළුවන් අනිත් වර්තමානෙත් ඉන්න පුළුවන් අනාගතෙත් පහල වෙන්න පුළුවන් අතීතෙත් වැඩ හිටිය හැබැයි හැමෝටම මේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අතිබහුතරයක් ඉන්නේ උග්ගටිතඤ්ඤෝ නෙවෙයි, විපචිතඤ්ඤන් නෙවෙයි, ගොඩක් වෙලාට ඉන්නේ නියය කියන පිරිස. ඒ කියන්නේ දීර්ඝ වශයෙන් යමක් පැහැදිලි කරනකොට තේරුම් ගන්න අය තමයි ඉන්නේ. කිව්ව ගමන් සෙනිකව තේරුම් ගන්න හැකියාව නැහැ. එකම දේ නැවත නැවත සියවතාවක් විතර අහනකොට තමයි සමහරු කිරි. ඉතින් ඒ නියය කියන ස්වභාවය. අර එක්වර දැන් එක ගාථාවකින් දේශනා කරන ධර්මයේ එක්කරම වැටෙනවා නම් ඒ උග්ගටිතඤ්ඤෝ අර සාරිපුත්තයන් වහන්සේ ඒ ධම්ම හේතුපපවතේ සංහේතු තථාගතෝහ ඒ සංතු නිරෝධ වේවං ආදී මහා සමුනෝ හේතුපටි සම්පූත හේතු බංගා නිරුජ්ජති කියන්නේ උන්වහන්සේ වාම් ඵලයට පත් වෙන ඒ ගාථාව දේශනා කරන්නේ ඒ උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥය විපචිතඤ්ඤයන්ට දෙතුන් වතාවක් ඒක පැහැදිලි කරනකොට අවබෝධ වෙනවා ඤෙය කියන පිරිසට 10 වතාවක් සමහර සියවතාවක් එන්නත් පුළුවන් පැහැදිලි කරනකොට තමයි ඒක තේරෙන්න ගන්න ඉතින් ඒ නිසා තම තම නැනපමණට ගෝචර වන ධර්මයක් මේ ධර්මය ඉතින් ඒ නිසා කෙනෙක්ට මූල ධර්මාවබෝධයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ අය මේ විදර්ශනා මාර්ගය අනුගමනය කරන මට්ටමට තමයි කෙලෙස් නිවිල යන්නේ. එතකොට අර සත්පුද්ගල ප්‍රපංච දෘෂ්ටියෙන් නිදිලා හැමතිස්සෙම මේ ධර්මයේ දකින්න කියන්නේ ඇයි? ගොඩක් අය කියන්නේ මේක මම කරනවා. මම තමයි මේ සංකාර කරා, උපාදාන කරන කර්මභාවය අපි හදාගන්න, අපි අල්ලගන්න. මේ අපි අල්ල ගන්නවා මම අල්ල ගන්නවා මම උපාදාන කර ගන්නවා එහෙම එකක් නෑ මෙතන. එහෙම ගත්තොත් පටිසමුපාද නෙවෙයි දකින්න. පුද්ගල ඒකාත්මයක් විසින් කරන වැඩක් කියලා. පටිසමුපාද කියන්නේ පුද්ගලයකටද, සත්වයකටද, ආත්මයකටද නේ? පටිසමුපාද කියන්නේ ධර්ම ක්‍රියාවලියකට, ධර්මතා ක්‍රියාවලිය, ධර්මතාවක් විතර තියෙනවා. ධම්ම නියාමතා, ධම්මට්ඨිතිතා, ධම්ම නියාමතා, ධර්ම නියාමයක් ක්‍රියාත්මක වෙන්නේ පටිසමුපාදය තුළ. අවිජ්ජාව සකස් වුණොත් අවිජ්ජා ප්‍රත්‍ය වෙලා සංකාර සකස් වෙනවා. සංකාර සකස් වුණු සංකාර ප්‍රත්‍යල විඥාන සකස් වෙනවා. එනදි වශයෙන්. එහෙනම් එහෙම යන ක්‍රියාදාමයක තමයි අර කර්ම භවයේ පිහිටන්නේ. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා අපකරණ එකක් නෙවෙයි, අනුකරණ හේකුත් නෙවෙයි. මේක හේතුවක් පවතින තුරු ක්‍රියාත්මක වන ක්‍රියාදාමයක්. අපිට එහෙනම් මේ ක්‍රියාවලිය නතර කරන්න ඕන නම් අපි කරන්න ඕන
මෙන්න මේ ක්‍රියාදාමයේ පවතින්නේ කුමක් හේතු කරගෙනද කියලා බලලා අන්නේ හේතුව අවසන් කරන එක නිරුද්ධ කරන එක සහ මුලින්ම බෙදාහරින එක හේතු භංගා නිරුද්ධති හේතුව භංග කරන එක එහෙනම් අවිජ්ජාව දුරු කරන්න ඕන නසන්න ඕන විනාශ කරන්න ඕන භංග කරන්න ඕන නිරෝධ කරන්න ඕන එතකොට පරිසමපාද ක්‍රියාවලිය නිරුද්ධ වෙනවා पहले स्वामी ने हंस इतकट दी अतीते कल दिहिपत कर सिहिपत विन विलावट अविद्यांग अलग तपि अतीते करपु क्रिया वा इतने दित पटी संपाद धर्मता क्रियात्मक नौने स्वामी ने हंस अतीते गत्तत अनागते गत्तत वर्तमान गत्तत उपदिने रागदेश मोहना एहम रागदेश मोह චේතනාවක් තුළින්ම කර්මය සකස් වෙනවා. ඒකට අතීතයේද වර්තමානයේද අනාගතයේද කියලා අදාළ නැහැ. අපි අතීත සිදුවීමක් සිහි කරලා ආස්වාදයක් විඳොත් හිතින්. ඒ කියන්නේ අපි ඒ අතීත සිදුවීම අතීත නාම ගෝත්‍ර සිහිපත් කරලා ඒ තුළින් නැවත නාම රූපච්ඡ විඥානං කියලා රාග විඥානයක් උපදවගෙන. ඒ නිසා මොකද වෙන්නේ? ඒසරින් විඥාන පත්‍ය සංඛාරා කියලා අනිත් පැත්තට පරිසම්පාදේ වැඩිලා සංඛාර උපදිනවා අපෝ කර්ම ශක්තිය ජනිත වෙනවා ඒක තමයි තුච්ච නිදි සිතේ හැටි දෙපැත්තටම පරිසම්පාදේ ගමන් කරනවා අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත හේතු ප්‍රත්‍ය කියලා ආකාර හතරකට එතකොට ඔය ඔතන් දිනනවා අඤ්ඤමඤ්ඤ කියන ආකාරයට දෙපැත්තටම යනවා ඒ නිසා මොකද වෙන්නේ අපි අතීත සිදුවීමක් සිහි කළාම ඒ නාම ගෝත්‍ර ඇසුරින් නැවත නාම රූප සකස් වෙනවා නාම රූප ධර්ම වශයෙන් ඒ නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥාන සකස් වෙනවා විඥාන ප්‍රත්‍ය කරගෙන සංකාර සකස් වෙන මුලට යනවා ගිහිල්ලා ආය අවිජ්ජා තර වෙනවා ඒ නිසා මේක අර අන්තෝ ජටා බහි ජටා ජටා පටිතාපජා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි කියන්නේ හැම වෙද්දෙම ගැට ගහලා තියෙනවා අපි සිහි බුද්ධියෙන් ඉඳගෙන ඒකයි මේකේ ගැටේ දැන් හොඳට තේරුම් ගන්න හැම පැත්තෙම ගැට ගහලා තියෙනවා කොහෙන් වැළුවත් ගැටයකට අහු වෙනවා එහෙනම් මේ සියලු ගැටවලින් නිදහස් වෙන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ අර අර පොඩි ළමයට රචනයක් ලියන්න කියලා අර මැක්කා ගැන මේ 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 සුරතල් සතුන් ගැන ඒ ළමයා කොහෙන් ලිව්වද අන්තිමට මැක්කා කියන තැනට ලුණෙන්නේ කොහෙන් ලිව්වද මැක්කා 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 දන්නවද කතාව මම හිතන්නේ එතකොට ඒ වගේ මේ සත්‍යය කොහෙන් ගියත් කරකිලා එන්නේ එක තැනකට ඒ තමයි ආස්වාදී කියන තැන එතන තමයි එන්නේ මොකද සිත ආස්වාදයේ තුලින් තමයි කර්ම සමුදය කරගන්නේ ආස්වාදයක් නැත්තම් මේ වැඩේ කරගන්න බෑ. එහෙනම් හැමදෙස්සෙම කොහෙන් කරගුණත් අවසානේ ඉන්නේ ආස්වාදයෙන් තැන්. මේ බබුස් බෝලේ මුල හොයාගන්න පුළුවන් උතනේ. එහෙනම් මේ සියලු ගැට වැදිලා තියෙන්නේ, ගැට ගැහිලා තියෙන්නේ ඔය ආස්වාදයේ මුල් කරගෙන. එහෙනම් අපට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ සියලු ගැට ලිහන්ඩ මෙන්න මේ මුල හොයාගන්න. එහෙනම් මේ ආස්වාදයට හේතුව මොකද්ද? මෙන්න මේ අවිජ්ජාව. आस्वादे सफाई के हिताग्नि मुलासागत मानसिकत निशा सीत हेमती से आस्वादे होयन सीत आस्वादे सोयन निशा कर्म रहसी अतीते परीक्षा करान्वित अनागते सरसरान्वित वर्तमान तुलाहित मे आस्वादे बलापुर हेमन अन्न अपिटती नो बलाहेंगिया मे सीत अवसाने अत्र आस्वादे मतृका कुहेंगिया කොච්චර ලෝකෙ හැරිසරුවත් පිටසක්වල ගියත් අවසානයේ නතරලා තියෙන ආස්වාදී කියන මාතෘකාව. එහෙනම් සිත අල්ලගෙන ඉන්න බලවත්ම අවිය තමයි මේ සිත පාවිච්චි කරන මේ උපක්‍රම උගුල තමයි මේ ආස්වාදේ. මේ මර උගුල. මේකට තමයි ලෝක සත්‍යයක් ගොදුරු වෙන්නේ. එහෙනම් මේ මර උගුල ඉඳලා දාන්න නම් මේ ආස්වාදේ සුණු විසුණු කරන්න ඕන. එහෙනම් මේ ආස්වාදේ සුණු විසුණු කරන්න නම් අවිජ්ජාව නසන්න ඕන. ඒ නිසා මතක තියාගන්න අතීතය ගත්තත් වර්තමානය ගත්තත් අනාගතය ගත්තත් ත්‍රි කාලේ කුමන කාලයක් සිහි කරලා නමුත් ඔබ යම් කිසි රාග දේශ මොහ චේතනා සමුදේ කරයිද ඔබ සමුදේ වෙයිද සමුදේ කරයිද කියලා අපි සම්මුතිය කිව්වට සමුදේ වෙනවා ඔබ අතීතයේ වර්තමානයේ අනාගතයේ සිහි කරනකොට ඔබේ හිතේ රාග දේශ මොහ උපදීද එහෙනම් එතන කර්ම සමුදේ වෙනවා මොකද ඒ උපදින හැම රාග දේශ මොහ චේතනා පාසාම කර්මයක් සමුදේ වෙනවා පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන් पुण्याभिसंकार सह अपुण्याभिसंकार
සාමාන්‍ය විපාක ලෝකයේ ඇසුරු කිරීමේ සකස් වෙන්නේ. ඒ නිසා අතීතය වුණත් වර්තමානය වුණත් අනාගතය වුණත් ප්‍රඥාවෙන් සිහි කරන්න. එතකොට ඔය විසනින් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. විඥාණයෙන් සිහි කරන්න කියෝ. රාගයෙන්, දේසයෙන්, මොහෙන්. රාගයෙන් අතීතය ගැන සිහි කරොත්, දේසයෙන්, මොහෙන් අතීතය ගැන සිහි කරොත්, අනාගතය ගැන සිහි කරොත්, වර්තමානය ගැන සිහි කරොත් ඔබ ඒකාන්තයෙන්ම කරන්නේ නොදැන හෝ කර්ම රැස් වෙනට ඉඩහැර සිටීම. පැහැදිලි ස්වාමීන් වහන්සේ, තව එක ප්‍රශ්නයක් තියෙනවා.